වලියට බර පතෝලයා නිරන්තරයෙන් එකිනෙකට වෙනස් වූ විවිධ චරිත ඔස්සේ පුංචි තිරය හා අප සමග සම්බන්ධ වෙන අංජන ප්‍රියංජිත් මේ දවස්වල අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙන තනමල්විල කොල්ලෙක් නාට්‍ය පතෝලයාගේ චරිතය තුලින් මේ දිනවල මොකද වෙන්නේ මුකුත් නැහැ මේ ටිකේ මේ වසංගතය නිසා සියල්ල අතරමඟ නැවතුණා ඒ නිසා ගමේ ඇවිත් ඉන්නවා කොහෙද ගම කුලියා පිටියේ නාරම්මලයි අතර තියෙන පෝරම්බාව කියන සුන්දර ගම මේ දවස්වල පතෝලය හරි ජනප්‍රියයි නේද? ඔව් සෑහෙන්න ජනප්‍රිය වෙලා ඉන්නේ. හිතරද මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන් වෙයි කියලා පිටපත තුල චරිත හොඳට ලියවිලා තිබ්බා. මම ප්‍රේක්ෂක ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ කලේ. චරිතය හොඳින් කරන්න ඕනි කියන තැන ඉඳලා මම වැඩ කරේ. වැඩේ ඉදින් හොඳට වෙලා තියෙනවා. ඒ නිසා හොඳ ප්‍රතිචාරات ලැබෙනවා. රොෂාන් කියන්නේ එක පැත්තකින් හොඳ යාළුවෙක්නේ. කොහොමද ඔහු යටතේ අධ්‍යක්ෂණය වීම මුලින්ම කියන්න ඕනේ රොෂාන් අයියා කියන්නේ හොඳ නළුවෙක්නේ ඉතින් එයා දන්නවා නළුවන්ගෙන් ගන්න ඕනේ මොකක්ද කියලා ඒක තමයි මං හිතන්නේ සාර්ථකත්වයට හේතුව ඉතින් එයා දන්නවා නළුවන්ගෙන් ගන්න ඕනේ මොකක්ද කියලා ඒක තමයි මං හිතන්නේ මේ සාර්ථකත්වයට හේතු උනේ අංජන මේ ශේෂ්ත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද දැන්ට අවුරුදු 20ක් වෙනවා මෙතෙක් ලැබුණු චරිත ගැන සෑහීමකට පත් වෙනවද ඔව් ඉතින් මට හම්බුණ හැම චරිතයක්ම වගේ මං හොඳට කළා හිට වෙන එකක් නොවේ මගේ අරමුණ ලැබෙන චරිත හොඳින් කරන එක ඒක මට ලැබුණ හැම නිර්මාණයකදීම මං කළා. ඒ ගැන මට සතුටුයි. රංගන ජීවිතයේ සම්දිස්ථානයක් බවට පත් වුණු චරිත මොනවද? කළුවරලේ නාට්‍ය මහේෂ්ගේ චරිතය. ඒකෙන් තමයි මිනිස්සු ගොඩක් මාව දැනගත්තේ. ඒ වගේම මොනර කඩදාසි, හරකොටි, ඔයිසීගේ චරිතය, දැන් මේ තනමාලිල කොල්ලෙක් නාට්‍ය පතෝලගේ චරිතය. චරිතයක් තෝර බේරගනිදී මොනවද සැලකිලිමත් වෙන්නේ? පිටපත අනෝ චරිතය ලිවිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන මූලිකවම බලපානවා. එතකොට ලැබෙන මුදල ගැන මුල් කාලේ කොහොමවත් පොඩි මුදලක් ලැබුණේ. දැන් නම් ජනප්‍රිය වීමත් එක්ක ඒක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වැඩි ගාණක් අය කරනවද? කරන්න වෙනවානේ. නිකම් කරන්න ගියොත් ඒකේ වටිනාකමක් නැති වෙනවා. ඉදිරියේදී දකින්න ලැබෙන චරිත මොනවද? ඉස්සරහට ලකාගේ ෆිල්ම් එකකින් දකින්න පුළුවන්. තව නිර්මාණ කටයුත්තක් කරන්න පටන් ගන්නකොටම තමයි මේ වසංගත තත්ත්වය ආවේ. බලමු ඉතින් ඉස්සරහට. කොහොමද සිනමාවට ලැබෙන ආරාධනා? සිනමාවට ආරාධනා ලැබෙනවා ඉතින්. සායපති කුසුම සහ හුස්ම එකෙත් මං හිටියා. චරිතයට ලැබෙන කාලේ නොවේ. ලැබෙන පොඩි චරිතය වුණත් හොඳට කරන්න තමා ඕන. අංජන කියන්නේ වේදිකාවෙන් ගමන පටන් ගත්ත කෙනෙක්. ඔව්. මං පටන් ගන්න වේදිකාවෙන්. එතන තමයි මගේ ජීවිතය තිබුණේ. වේදිකා නාට්‍ය නම් මම 30 කටහ සම්බන්ධ වෙලා තියෙනවා පොඩි කාලේ ඉඳන් හීන දැක්ක නළුවෙක් වෙන්නද එහෙම නැහැ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම වේදිකා නාට්‍ය පෙත්තට යොමු වුණේ නළුවෙක් නොවුනනම් මංජර කවුරු වෙයිද එක්ක රටකට ගිහින් රැකියාවක් කරයි නැතිනම් මෙහි ජොබ් එකක් කරගෙන ඉඳි සම්මාන ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද කියන්නේ සම්මාන ගැන බලාපොරොත්තුෙන් වැඩ කරන්නේ නැහැ ලැබෙන චරිතය හොඳින් කරන එක තමයි එකම බලාපොරොත්තුව ඒකට ඉතින් සම්මානයක් දෙනවා නම් යම් ඇගීමක් වෙනවා නම් සතුටුයි මොකද මිනිස්සු සාමාන්‍යයෙන් කැමති ඉන්නේ තමන් කරන දේ කවුරු හරි අගය කරනවා නම් එච්චරයි හඬ කැවීම් වලින් උදායක වෙනවා නේද රේඩියෝ ඩ්‍රාමා සහ හඬ කැවීම් කටයුතු කළා දැන් ටිකක් විතර අඩු කරලා තියෙනවා මොකද මට හිතෙනවා ඒ තුලින් අනෙක් අයගේ විදිවලට මාරු වෙනවා වගේ එකක් කමර්ෂල් වලට නම් හඬෙන් දායකත්වය ලබා දෙනවා මේ වසංගත තත්ත්වය කොහොමද දැනෙන්නේ අම්මෝ සෑහෙන්න බරපතල විදිහට දැනෙනවා මොකද මම තනවැලේල කොල්ලෙක් නාට්‍යයෙන් පස්සේ මාස 6ක් විතර වැඩ නොකර හිටියා ඇයියේ ටුවර් එකක් යන්න හිතාගෙන හිටපු නිසා වැඩ බාර ගත්තේ නැහැ මොකද අතරමඟ දාලා යන්න බැරි එකත් එක්ක ඊට පස්සේ ටුවර් එක පැත්තක තියලා වැඩ කරන්න පටන් ගන්න දවස් කිහිපයක් යද්දි මේ වසංගත තත්ත්වය පටන් ගත්තා ඉතින් අනාතයි පෞලිකාවද ඉන්නේ අම්මා සහ අයියලා තුන්දෙනෙක් මම පෞලේ බාලයා පෞලේ වෙන කවුරුවත් කලාවට සම්බන්ධ නැද්ද මට වැඩිවල් අයියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් පෞද්ගලික ජීවිතයේ ආදරය ගැන හැම පෞද්ගලික ජීවිතයේ ආදරය ගැන නම් තාම සෑහීමකට පත් වෙන්න බෑ මොන වගේ කෙනෙක්ටද කැමැත්ත තියෙන්නේ ලංකාවේ කෙනෙක්ටද එහෙම නොවේ ඉතින් මාව තේරුම් ගත්ත මායික ඉන්න පුළුවන් කෙනෙක් ඒ කියන්නේ අංජනේක ඉන්න ටිකක් අමාරුයිද එහෙමත් නැහැ ඉතින් මං එහෙම අහුසාගත චරිතයක් නෙමෙයි